දාහත ධාතු සොරකම් කිරීමෙන් පාපයක් වේද සමහරු වැඳුම් පිඳුම් කිරීම පිණිස සොරකමින් වුවද ධාතුන් වහන්සේලා ගැනීම පාපයක් නොවේති යයි සිතති කුමක් පිණිස කළත් කිනම් අදහසකින් කළත් සොරකම සොරකමමය පව් නොවන සොරකමක් ඇති බව පිටකත්‍රයේ හෝ අටුවා ටීකාවල හෝ සඳහන් වී නැත ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමේ ආසාව කුසල ඡන්දයේකි ඒ කුසල ඡන්දේ නිසා සිදුවන හැම දෙයක්ම කුසල් නොවේයි සමහර අවස්ථාවලදී කුසලය අකුසලයටත් අකුසලය කුසලයටත් ප්‍රත්‍යවන බව කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චේන පච්චයෝ අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චේන පච්චයෝ යයි පဋාණ මහ ප්‍රකරණේ වදාලා ඇත කරුණු මෙසේ හේයින් කුසල ඡන්දේ නිසා වූද කරන ධාතු සොරකම වූ අදින්නාදාන කර්මය පාපයක් බව සැලකිය යුතුය අදත්තාදාන පාපේ සිදුවන්නේ අනුන්ට අයත් වස්තුවක් සොරකම් කළොත්ය සර්වඥ ධාතුන් වහන්සේලා කාටවත් අයිති නැත ඒ නිසා ඒවා ගැනීමෙන් අදත්තාදාන කර්මයක් සිදුවන්නේ නැත යනු සමහරුන්ගේ මතයකි මෙසේ ධාතුන් වහන්සේලා කාටවත් අයිති නැති බව කියතත් ධාතුන් වහන්සේලා කුසිනාරා නුවරට වැඩමවාගත් සැටියෙම බොහෝ දෙනෙක් ධාතුන් වහන්සේලාට අයිතිකම් කීහ මල්ලයෝ ඔවුන්ගේ රටෙහි තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ බැවින් ධාතුන් වහන්සේලා ඔවුන්ට අයිති බව කීහ ශාක්‍යයෝ නෑකම නිසා ධාතුන් වහන්සේලා ඔවුන්ට අයිති බව කීහ තවත් රජවරුද තථාගතයන් වහන්සේ ක්ෂත්‍රියෙකු බැවින් ක්ෂත්‍රිය වංශය වූ ඔවුන්ට ධාතු අයිති බව කීහ ධාතුන් වහන්සේලාගේ අයිතිය සම්බන්ධයෙන් ඒ රජවරු යුද්ධයට සැරසුණෝය එකල්හි ද්‍රෝණ බ්‍රාහ්මණයා ඔවුන්ට කරුණු කියා යුද්ධය නවත්වා ධාතුන් වහන්සේලා බෙදා දුන්නේය ඒ ඒ අය ලැබූ ධාතු කොටස ඒ ඒ අයට හිමි විය දැනට පරම්පරාවෙන් පරම්පරාවට අතින් අතට එනුවෝ ඒ ධාතුන් වහන්සේලාය ධාතුන් වහන්සේලා කාහටවත් අයිතිද නැතද යන බව තේරුම් ගත යුත්තේ අයිතිය පිළිබඳ වූ ලෝක සම්මුතිය අනුවය යම්කිසි වස්තුවක් තමා කැමති හැටියට තබාගෙන සිටීමට නීතියෙන් බාධාවක් නැතිනම් යම් වස්තුවක් තමාගේ කැමැත්තට කලාට ඒ ගැන ඒ තැනැත්තාට චෝදනා කිරීමට හෝ දඩුවම් කිරීමට හෝ නීතියෙන් ඉඩක් නැත්නම් ඒ දේ ඔහුට අයිති හැටියට සලකනු ලැබේ යම් කිසිවෙකුට සර්වඥ ධාතුන් වහන්සේ නමක් ඇතිනම් ඒ ධාතුන් වහන්සේ ගැන නීත්‍යානුකූල අයිතිය ඔහුට ඇත්තේය ඒ ධාතුන් වහන්සේ අනිකක විසින් සොරාගත හොත් ඔහුට නීත්‍යානුකූල චෝදනා කළ හැකිය දඬුවම් කළ හැකිය එසේ කළ හැකි වන්නේ සොරකම් කළහුට එය ගැනීමට බලයක් නැති නිසාය ධාතුන් වහන්සේලා සොයාගෙන ආරක්ෂා කරගෙන සිටින්නවුන්ට ඒවා ගැන නීත්‍යානුකූල අයිතියක් ඇති බැවින් ඒවා සොරකම් කරන්නවුන්ටද අදත්තාදාන පාපය ඇතිවෙයි. තවත් සමහරු සර්වඥ ධාතුන් වහන්සේලා පෞද්ගලික වශයෙන් කාටවත් අයිති නැති සියලුම බෞද්ධයන්ට පොදුවේ අයිති වස්තූහු යයිද කියති. ඒ නීතියට යුක්තියට ගැලපෙන්නක් නොව ඔවුන්ගේ මති මාත්‍රයකි සෝවාන් පුද්ගලයා පස්පවින් වැලකී සිටින්නෝය කුසිනාරා නුවර සර්වඥ ධාතුන් වහන්සේලා බෙදෙන අවස්ථාවේදී ද්‍රෝණ බ්‍රාහ්මණයාගේ ජටාවෙහි සංගවාගෙන තිබූ දකුණු දළතා වහන්සේ සෝවාන් පුද්ගලයෙකු වන සක්දෙව් රජගෙන රජගෙන ගියේ ධාතු සොරකම පාපයක් නොවන නිසා යයි ඇතමහු කියති සක්දෙව් රජ ධාතුන් වහන්සේ ගෙන ගියේ සොරසිතින් නොව මේ බ්‍රාහ්මණයා ධාතුන් වහන්සේට සුදුසු ලෙස සත්කාර කරන්නට සමත් නොවන්නේය මම ගෙන ගොස් ධාතුන් වහන්සේට සුදුසු පරිදි සත්කාර කරන්නෙමි යයි යන අදහසිනි
අන්සතු දෙයක් සොර සිතින් ගැනීම සෝවාන් පුද්ගලයෙකු වන සක්දෙවිඳු නොකරන්නේය. සක්දෙව් රජ විසින් දලදාව ගත් හැටි මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ දක්වා ඇත්තේ බ්‍රාහ්මනෝපි දාඨාය අනුච්චිවිය සක්කාරං ධාතුං න සක්කිස්සති ගණ්හාම නන්ති වේටාන්තරන්තෝ ගහිත්වා සුවන්න චංගෝටකේ තපෙත්වා දේවලෝකං නෙත්වා චූලාමණී චේතියේ පතිට්ඨාපේසි යනුවෙනි. මෙයින් දැක්වෙන්නේ සුදුසු පරිදි ධාතුන් වහන්සේට සත්කාර කිරීමට බමුණා අසමත් බැවින් සක්දෙවිඳු ධාතුන් වහන්සේ ගෙන ගොස් සෙළුමිණි සෑයෙහි තැබූ බවය, ධාතු සොරකම පවක් නොවන බවට සොරසිතින් තොරව කළ සක්දෙව් රජුගේ මේ ක්‍රියාව සාධකයක් වශයෙන් නොගත හැකිය.